සිදුවහත් මහ බෝධිස්හත්වයෝ මවකුසෙන් බිහිවෙන මොහොතේම තමයි පංවතුනේ ජයිසිරි මහා බෝධීන් වහන්සේ පෘතුවේ මධ්‍ය මණ්ඩලේ හටගත්තේ පෘතුවේ මධ්‍ය මන්්දලී කියන්නේ මේ පෘතු වයේ ඉස්සල්ලාම හටගන්නකුට හටගන්නේ ජල බෝලයා ඒ ජලයේ මැද තමයි පාන්සු අන්සුවක් හටගන්නේ ඊට පස්ස තමයි ඒ පාන්සු බූ තැටි කියලා ඒ මේ පෘතුයේ මේ පාන්සු භූහමිය හටගන්න ඉස්සල්ලාම හටගන්න භූමිය තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවනන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුව නිස්ථානය ඒ තමයි දබදිව වජිරාසන භෝමිය එතකොට මහ බෝධිසත්වයන් වහන්සේ නමක් මෞකුසෙන් බිහිවෙනකොට ඒ පෘතුයේ මධ්‍ය මණ්ඩලෙෙන් මවසාකාවක් නැතුව ඉබේම ඒ බුදුරජාණන් වහන්සේට සෙවන සලසන ෘක්ෂය හටගන්නවා ඒ තමයි ඇසතුවරුක්ෂය අපේ බුද්ධ සාන්සරෙන් ශ බදුරජාණන්සේ කාලයේ භූමී හටගත්තය නොංගවෘක්ෂය ඊර් පස්සේ මහා බෝධි සත්වය වලාකුලක් වගේ වැඩෙනකොට අර නුග මේ බෝධිවරුක්ෂය එ වෙනට බෝධිකතාවක් නෑ ඇසතු වෘක්ෂයත් වැඩෙනවා තින් මහා බෝධි සන්වයෝ මවකුසිං ඉපදෙන මොහොතේමයි බෝධන් රාන්සේ හටගත්ත කන්තකාශවයා ඉපදුන්නේ කාලුදා යමාත්‍ය ඉපදුුණි ය සූදරා කොමරී ඉපදුනි චන්න ඇමැති උපදුණි ඊළඟෙට ආනන්ද තෙරු එපදුනිි මේ වගේ ඒ මොහොති වස්තු හතක් පහලෝන ඉතින් පිංහතුනි ඒ වස්තු හතින් බුදුරජාණන් වහන්සේ දැම් පේරෙනවම් පාලා ඊළඟට කන්තකාශවයත් කළුරියටල්ලා චන්න තෙරන්ාන්සිත් පිරිණවම් පාලා ආනන්ත තෙරුන්නහන්සිත් පිරිණවම් පාල කාලුදයිරහතන් වහන්සිත් පිරිණවම් පාලා ඊළඟට ඒ සියල්ලම නැතිවෙලා නමුත් දැනට ඩෙයිසිරි මහා බෝධීන් වහන්සේ දැසින් දැකගන්න තියෙනවා අනුරාධපුර උඩමලුවේ වැඩ සිටින්නේ සම්මා සම්බුදුවන මොහොතේ දකුණු පැත්තට විහිදී පැතිරී තිබුණ සාකාව. එවුතුම් බෝධින්න්වහන්සික අංකුර සහ බීජ්ජවෙලිින් ලබිච්ච බෝධීන්වහන්සේල තමයි අපි ජයිසිරිමා බෝධිින් වවහන්සෙල්ලා කියල් හඳුන්නන්නේ. ඉතින් ඒ උතුම් බෝධීන් වහන්සේලා ලෝතුරා සම්මාත් සම්බුදු කෙනෙකුට සේ වඳන්නේ බුදුරජාණන් වහන්සේ ජියෝමාන කාල්ලයේදියම ආනන්ද ස්වාවින්නාම් සිට වදාලා දෙවරංවෙහිර බුදුරජාන් වහන්සේ නැතකොට වඳින්ඩ බෝධින්වහන්සේ රෝපනය කරඩ බුදුරජාණන් වහන්සේ අවසරය දුන්නා පාරිභූවික ධාතුවක් විදියට. මොකදේ සම්මා සම්බුදු බව ලබන මොහතේ බුදුරජාණන් වහන්සේට සිවන සැලසුයි බෝධීන් වහන්සේ. එදා දසමර සේනා සහිතෝ මාරයා පැමිණිල යම්තාක් නිරේවල් වල අපායවල්වල ලෝදී ඇද්දේ සියලු ලෝදිය මාරයා මාර්ශක්තියෙන් අරගෙන අහස්ස ඉඳල වර්සාාවක් වගේ ලෝදිය හැලුව බෝධබෝධ් ඒ ඇසතු රෘක්ෂියත් ෘක්ෂියය සෙවිනිී සිටින බෝධිෂත්වයන්ටත්. නිරයේ ලෝදීෙන්වත් එදා බෝධීන් වහන්සගේ පත්තරයක් ව සෙලවුණේ නෑ. පත්තරයක් ව සෙලවුන්නේ. දැවනේ නෑ මල්වරුසාාවක් වෙලා වැටුණ. අපගේ බුදුරජාණන් වහන්සේට සමා බව ලබන මොහොති තනි නොතනියටටිය බෝධින් වහන්සේ දෙවිවරුපවා විමං අතෑරලා පැනලගයා. මාර්ශේනාව දැක්කලා. ඉතිං බුදුරජාණන් වහන්සේ සම්බුදුවන මොහොදේ ඒ අසිරිය දැකගත්තේ විඳගත්ති බෝධින් වහන්සේ. පුරා සතියක් සම්බුදු භවේ අසිරිය විඳිමින් සමාපත්තියෙන් සිටිනකුට සෙවන සැල්ලසී බෝධන් වහන්සේ. බුදුරජාණන් වහන්සගේ නිල්වන් නෙත්කැල්මි සසර පුරාවට තරහෙන් බල්ල නැති රවල බලලනැති පිනට ඇතිවුණ නිල්ම නිල්පාට ලස්සන නෙත්සඟලින් පුරාශහතියක් පිදුුන් ලැබුවා බෝධි වන්සේ. බුදුරජාණන් වහන්සේ සක්මං කරනකොට ඒ සක්මම් මළුවට පවන්සෙලුුව බෝධන් වහන්සේ ඉතිං ඒ උතුම් බෝධීන් වහන්සේට දෙවියම් බමන් වන්දනමාන කළා රන්රිදී මුතු මැනිි කතුරලා රාජ රාජ මහා අමා්‍යවරු මහා බෝධිභූජා පැවැත්තුවා තින් බුදුරජාණන් වහන්සේ වෙනුවට සැවැත්නෝර දෙවරං විහිරයේ ජයිසිරිමහා බෝධීන් වහන්සගේ බීජම් පැළවිච්ච බෝධීන්වහන්සනම රෝපනවුණා ඒට යපිය ආනන්ද බෝධින් වන්සේ කියන්න. ආනන්ද බෝධීන් වහන්සේ කියැන වෙනවා බෝධයක් නෙවෙේ ජයිසිරිමාහා බෝධීන් වහන්සේගේ බීජයා ආනද සාමිනාාන්ස මුල්ලෙල්ලා රෝපනය කරපුුණනිසා ඒ බෝධිවන්සට කියනවා. ආනන්ද බෝධිය කියවා. ඇත්තන් සමහල්ට ආනන්ද බෝධියය කියීමට කුඩා සැලකිල්ලක්ෙන්ට පුළුවන්. ඉතින් පිංහතුනි ඒවතුම් බෝධීන් වහන්සේලා බොහෝදිනාට සිත සලසමින්. අද දක්වාඒ පරම්පරාව පැවතගෙන එනවා. ධර්මාසෝක රජුරුවෝ මිහිදුු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමාන්ට පස්සේ බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මන්ට බෝධියළඟට යද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිුවම් පාන වෙලාවේ කළ අධිෂස්්ථානයනුව සම්පූර්ණව බෝධිය පයෙන් නැතුව දකුණුසාකා විතරක් පෙනුණා. ඒකයි හරියට මේ සාකවම ගත්තේ. නැත්තන් සම්බුදු වෙන මොහොතේ දුණු පැත්තට කොවි තරන්නන් සාකාතයෙනවද. සාමාන්‍යෙන් අපි මංගල සම්මතයි කියල ගන්නේ උතුරු පැත්තෙන් හෝ ඊසානයෙන් හෝ නැගනහිරෙන් තමයි සාකාවක් ගත්තු ගන්නේ. එතකොට නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිණවම්පාන වෙලාවේ ලක්දරණට ලැබෙන්ඩ සැලැස්ව අධිෂ්ඨාන කළේ දකුණු පැත්ති සාකාව. අශෝක රජ්ජුරුවෝ බෝධිය නඟට යනකොට දකුණු පැත්ති සකා විතරක් පේනවා ගසු පේනෑ. ඊට පස් ආයුදයක්කින් අසත්තාහාරක කියල කියනවා බෝධයට ආයුදෙකින් කොටන්ට හොඳ නෑ. බෝධිය පිරිත්කිි කිය පිළල්ලයින් කරන්න අවසරරි තියෙනවා අතුකබන්ඩ බෑ. නපුරුහිතකින් තරාහිතකින්. මොනකරදර යද්ද මේ කියල බෝධියක අත්තක් ඇැබූොත්තේම එයගේ නිරේගමන වලක්වන්න බෑ. මේ පෘතුයේ පුරාම අටපිරිකර ගොඩගහලා මුළු පෘතුයේ පුරාම සංඝයා වඩහයින්දවල දන්දූන්නත් බෝධ නපුරුහිතෙන් කපපු පාපේ යටයවන්න බෑකේනවා. පිහියක් එසවීම කවර කතාද. තරහා ගිහිල්ල බෝධිය හිීරුවත් නියපෝත්තෙන්. යගේ නෙරේ ගමන වලක් වන්න වෑ ඒක බුදුරජාණන් වහන්සේ නැති කාලේ බුදුරජාණන් වහන්සගේ ලේසලවීමේ ගනීයට වැටෙන්නේ ඉච්චර බෝධියයට අපි ගරු කළ යුතුයි ලක් දෙරනට ජයිසිර මහ බෝධීන් වහන්සේ වඩම්මෝපු සංගමිත්තා මහරහත් තෙරණියවත් බෝධීන්වහන්සේ ඉස්පාරිස කල්ල නෑ ඒච්ච ගෞරව කලා ඒ නිසා තමයි කියන්නේ කාන්තාවන්ට බෝධිය කොඩිය එල්ලන්න පා බෝධී අතුපාත් කරන්න පා ඒ හිතන්නක ඒඇ බුදුරජාණන් වහන්සේ විදිහන බෝධීන් වහන්සට සරකන්නේ එදා මහනඕන සාමනේර ශවාමන්හන්සේ නම්කගේ අතිංවත් අල්ලන එක කාන්තාවන්ට ධර්මවිනට අනුව කැපැයි දක පැද එදා මහන වන අවුරුදුහතේ සාමනේර හාමුදුරන්ගේ අතාල්ලන එකත් කාන්තාවකට ධර්මවිනට අනු අක්කපැයිනං ලොවතුරා බුදුකෙනෙක්සේ සලකන බෝධීන් වහන්සේ අල්ලන කෝමද එදට මේ සද්ධාවෙන් දරාගතයුතු කරුණු ඉදිරිී තරකයගන්නල එපා එදකුට කියයි ඇැයි දළදා වහන්සේ කොන්්ඩිගහගෙන ගෙනා විකාන්තාවනේ එහෙමන ඇයි බෝධියයල්ලන්න ඇයි කාන්තාවන්ට අඩු සැලකිලි කියලා අඩුසැලකිල එනෙවී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සස්සරින් එතරට වැඩියන්. බුදුරජාණන් වහන්සේගේ සිරිපා අපහසට සිරිපා පහසය ලැබෙන දවිල්ල මහහාබ්‍රහ්ම අසිරසිය තබාගත්තා. අද මේ ලංකා දරණනිතල්ලිත් කෝටි කෝටි සංඛ්‍යයාාත පිරිසක් සමංගිරයේ පරවතිය තමන්ගේ හිස තියෙනවා බුදුරජාන් වහන්සගේ සිරිපා සටහනළඟ. සිරිපා සටහන ළඟත් ඔක්කොම හිස නමනවනං ධාතුන් වහන්සේ නමගටහෝ බෝධින් වහන්සේ නමං අපිට ඕනු විදිරි පරිහරණය කරන්න පුළුවන්ද. කියන සද්ධාවට අපි එනවා බුදුගුණා අපි දැක් අනං. බුදුගුණා අපිට තේරු නානම්. සරලව ගන්නෑ. ධාතුන් වහසේ නම දැක්කා ඇල්ති කෙනකොට රෝමෝත් ගමනය වෙලා හෝ මංවාගේ සත්වයකුට බුදුරජාණන් වහන්සේ වගේ උත්තමේගේ රහතන් වහන්සේලා වගේ උත්තමේගේ ධාතුන් වහන්සේ නමත් දකිට ලැබෙන එක කොයි තරං ආශ්චර්ියද්ද කියලා මහත් වූ විශ්මයට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ අපි අතරදින වෙනස තේරුනානම්. ඒ වෙනස තේරෙන් නැති නිසා බෝධි අපිට නිකංගහක් වෙලා ධාතුන් වහන්සේලා නිකං අපිට මේ මැරිච්ච කෙනෙ ගැටකටු වගේ වෙලා ඒවත් බල්ලා වූ අද බන්ධාතු කියල කතා වෙනවා ඔහු මත්වෙන්න පුළුවන්ද බං ඔ උච්චරකාලය ඇත්තිේ ඉද බං කියල කුටුකුටුගානවා මතකතියාගන්න දරුවනේ ඉංහතුනේ අපි මේ කටෙන් වචන පාවිචි කල්ල නොදන්න දේවල් අවසාන ගිනිජාලවක්ක වෙලා තුනුරුවන්ට කරපු අගෞරවය තමාව නිරේට ගෙනියන්ට වෙලාගන්ඩෙන ගිනි ජාලවක් වෙලා පෙනෙන් ඉිරි දයෙනවා ඔයල දන්න ඇද්දසාහරමනිස්ු මැරෙනගුට ලෙඩඇන්දේ කෑගගා කෑමොර දිදී මැරෙන්නේ මැරෙනකුට සූජිවිිට වෙනවා මලමුත්‍රා පිට වෙනවා. දොඩවනවා අතපයි විසිික කරනවා. ආයි දාට වලක් වන්නබේ. ඉස්සරනං කටකතාවෙගේ දෙැම් පොඩියම් පොටෝගන්නෝ. වීඩියෝ කරනවා ලෝකය මැරිච්ච එකගේ මිනිියයටටත් නෑ සැනසිිල්ලා. මෙ හිතන් එපා හැමදාම අපි මෙහිම ඉන්නවා කියලම්. තමන් කරපු කර්මය තමා ඉදිරියට එනවා. යම් දවසක්කෙනවාට පන වෙලා ඇවිද කියාගන්න බෑ කොච්චර රාච්චිල ඇතිද ගෙවලුල බණහන්ඩ ආසයි නමුන් මේ කඳුනැක ගන්න බෑ. යම් දවසකෙනවා දුවේ පුතේ දරුවනේ පින්වතුනි න්ගේ අති බට්ටි කරන් ගට්ට දාගන්න බැරි දවසක්කයනවා. තමන්ගේ මළමුත්‍ර තමන්ට හෝදගඩ බැරි දවසක්කනවා. මළමුත්‍ර ගොඩි වෙතිරෙනවා. ඊර්වාස ඒ වගේ සැරට ඇඟ හැරෙන්නත් බෑ පස්ස පැතිකුණු වෙනවා. පස්ස පැතිකුණු වෙනවා. පණපිටිම් පණුව ගහනවා පෙන්වත්නේ මිනිස්සු ඔබටේ නොවේවි මටනං හම වෙන්නෑ කියලා අපිට මේ කුණුවේ නැග ගැන මොනොවදතින සාකය මේ කාය පැරණි කරමයා අපි මේ ජීවිතේ අපි මකත් නොකර ඉන්න බොළුවන් සංසාරය අපිට වැරදුනොතැන් ගොඩක් ඇති ඒ නිසා ඉන්න කාලේ තවත් මනුෂ්‍යකුට හානියක් කරන්නපා පාපයක් කියේනක කරන්නපා උතුන් බෝධීන් වහන්සේලා උතුන් ධාතු සෑවල් ගෞරුවෙන් ඇසුරු කරන්න මඩ එක පාරෝ මතක් වුණ දැන් ස්වාමින් අහන්සකිවී සමහර ඉන්න අපින් බහ හරි මොුණරි පිරිකර පූජා කරන්න ආසයි හරි මේගමී බනහල පැහැදිලා මේ අවද බණහන්ඩා පුවයි පෑදිල්ලා ඒම පැෑදීමත් තියෙනවන මේ ලෝතරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන බෝධප ප්‍රාකාරයට උදව කරන්නකෝ අපිට නිවෙෙන බුදු කෙනෙකොටන දෙම නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම කතාව කරනකොට දැක්කද තිබ දුස්කර බවඋන්හන්සමේ තරුණ ජීවිත ශාසනයට කැප කල්ලා ඔයාලට බුදුන් වන්දවලා ඒ නිසා කල්පනා කරන්නවා මර කල්පන වනේ ඔන්න එක දවසන් මට මතක හැටියට රජ්ජුරුවන්ගේ නම මට හරියට මතකෙට එන්නෑ ඒ රජ්ජුරෝ මට මතකහට දෙවෙනි ද්පුල රජ්ජුරුවන්නඕ මේ රජ්ුර දවසක් ගමින් ගමට යන ෑස ජාන පදදයකට රාත්‍රයේදී ඒ රජ්ජරුවන්ට රාත්‍රයේ නිදා හොඳට පැන්සනීප වෙලා ඊළඟට හොඳට රාත්‍රී නවාතැන් හදාගෙන කඳවුරුව හදාග රජ යහනක් පනවාගෙන සැත්තබේ නවා එදා වැස්ස දවසා. හැබැයිඒ රජුරුවර නින්ද කිය නෑ. රජ්ජුරුව කල්පනා ගැනවා නින්දයන් නැතිවෙන්න්න මම මොකක්දත් දව සඇතුලට විතර්ක කලි මොකුත් නෑ නින්දයන් නැතිවෙන මට දැන් මෙතන තින අපහසුව මොකක්ද කිසිම අපහසුවක් නෑ. එහෙනම් ඇයි මට නින් දෙයන්න නැත්ති. අනේ සංඝයා වහන්සේ නමකට කරදරයක් වද දන්නේ කියල හිතුණා. බලන්න ඉස්සර මේ ලංකාවේ රජුරු ඉඳලතියෙනව සද්ධාවන්තයි සංගයා වහන්සේ නකට කරදරයක් මේ වනොත් රජ්ජුරුවන්ට නින් දෙයන්නේ. එවිලාම රාත්‍රී මධ්‍යාන රහන්ත්‍රී සේවිකියන්. හැම දිශාවකට පිටත් කරනවා මේ වනන්ත්‍රය පුරා ඇවිදගෙනෙන්න්න ඕොන දැම්මේ රෑ කවුරුහට සංඝයා වහන්සේ නවකින්නාදක. අනේ මහාවැස්සේ සංඝයාවන්සේල හැටනම ගහක්කයට ගුලි වෙලයිනවා දෙමිදෙමයි. බලන් රජ්ජුරුවන් එක දැනුනානේ. ඇවිල්ල වනේ වඩම් වන්න කෙල්ල රාත්‍රී වඩම්මලාර කඳවුරේ වෙනම සාාලාවක් සංගයාට පණවල උන්නාන්සෙලාගේ තෙත සිවුරු අරගෙන ඒ රජ්ුරෝ යන යන තැන කරත්තේ වෙනම සිවුරු වැරංගෙනෝකේ සංගයට පුදන්න ඒ සිවුරු ඒ සංගයාට දී උන්නාන්සලට සැත පෙන් හරිගස්සල උදේ ධන දීලා සිවුරත්වේලවල දීලතම යවන්න එහෙම රජවරු හිටිය සංගේයට කරදරයක් වුණු තමන්ඩ දැනෙන අදකාලේ ගොඩහක් වෙනස්. ගොඩක් වෙනස්. නමුත් අපි ගල්පනා කරනවා. අපි ලෙඩවන හාන්දුරු පිරික්ක වෙන. අපේ පාන්සුකුල් ලෙටාවෙන. අරකටහ වනෑ මේකටාවනෑ. හාන්දුුරු අපේ නමකිවෙන කියල තමන් මේ ලෝකී හොඳට බලන්න තම තමන් දිහා බලන්නර. අපි කාටත් හැදිච්චාසනීපයත් වයෙනවා ඒ තමයි තමන් සුපිරි අනිත්තයි වැරදි ඔයාල ප්‍රශ්නෝට උත්තර බලන්නකු තමන් සුපිරිඔ යමිහෙම කිව්වා ඔන තමන්ගේ වැරදදකුත් පේනවා ඕක ටිතිං ඔච්චර කෑග හඩෝ නෑ ඒත් තමන් සුපිරි එතකොට අරවාගෙ තැන ැදමු තාන්දුරන්ග පැත්තට වැරද දල් තමන් සුපිරි තැනටෙනවා. ඒවාගේ මේ අසනීපය තමන් සුපිරී අන්නත්තයි වැරදී කියන මේ අසනීපය අපිට සනීප වෙන්නේ කවදද. ඉක්තරා මනුෂ්‍ය පක් මේ ගියා කැලේක කැලේට ලීවාග කපන් යනකුට එයා දැක්කා කැලේ සෑයක් ගරා වැටිලා මෙයාට සෑහි දැක්කගම් හිතුුණ කියනවා ලෝතුරා සම්බුදු කෙනෙක් වෙනුවෙන් කළ සෑයක් ගරා වැටිලනම් ඒ චෛත්‍යය වල්ලි වලනම් අපි හොඳට ඉඳලා මොකටද කියනවා අපි හොඳට ඉඳලා මොකටද කියලා එතකොට එහම හිතිල්ල යා මොකද කල්ලා තිනෙ සෑයිවල් නිවත් කරලා හොඳට සෑය සුද්ධ කළ වැඳල ගිය. එදාඉදලා කල්ප ගාන කී බුදුරජාන් වහන්ගේ ශංසනී දක්වාම දුගතියකි පෙදිල නෑ වල්ගලෝපු පිනිං සෑය සුද්ධ කරපු පිනිං පිහතුන සෑයක් සුද්ධ කලොත් බෝධයක් සුද්ධකලු ඒකෙ පෙන තමයි සසරේම මානසිකලෙට හැ දෙන්නේෑ. ඒ පින්වන්තයාට අපි බුද්ධ ශාසනය නිවන්ද කිනතුරු උපනෝපන් ජීවිතයක කවදවත් අබෑටික තරන්වත් හමේ බිබිලක් ඇවිලා නෑ කියනවා. සෑය සුද්ධකරපු පිනම්. ඔහුට මතකයි කියනවා එදයිම් පස්සෙ සංසාර ගතක් ගතකරපු ජීවිතවල සමහරවෙලාට කැලෑවල යත්දි කටුඩ අඩියතිෙනවානවා කටු අනි පැත්තට හැරෙනවා කියනවා සෑයක කටුඉවත් කරපු පන්න. කවදාවත් අමනුස්්‍යය කරදර කල්ල නෑ කියනවා. කවදාවත්යක්ෙක් ප්‍රේතය බූතය පිසාචෙක් වැහිල්ල නෑ කියනවා සෑය සුද්ධ කරපු පින්න චෛ්‍ය සුද්ද කිරීමේ බෝධි සුද්ධ පවිත්‍ර කිරීම පින එයයි. හම පැහැපත් වෙලා උප නෝපන් තැන බබලන අයා අපේ ගෞතම් බුද්ධශාසනය අරහත්වයට පත්ව වනම්. බෝධියක වනත් පංවතුනේ බෝධියයේ වැටුණන පත්්‍ර අතින් ඉවත්කිරීමේ සුද්ධ පවිත කිරීමේ ආනිසංස විශ්සත්වයනු කුරුල ඇතිවෙන්නේ හමේ ලාප හටගන්න මානසික ලෙඩ හටගන්න අමුණ සුවදුරු හටගන්න පිලිකා හටගන්නේ මේ ආදි වසිෙන්. අද පවා යානිශංසතිය නම්. අපිට ගොඩක් හිතවත් උපාසක මහත්තේ කතා කලා උපාසකමහතයගේ බිරිඳට පිළිකාවක් ඇැදිලා. ශරීරයේ හන්දි විශ්සක පිළිකා විශ්සක් ඇල්ලා. ඉති මෙයා ඔපරේෂනකට යනත කෙට්වෙනකොට කෝමරි මෙයා නිතර යනේ නාරාමි බුද්ජෛසිරරිීමම බුදුිනාන් සිනමක් වැඩින්න පිළල් මෙයා හාමුදුරංගින් අවසර ඉල්ලාගෙන මේ අයිද නොන එකතුවෙලා ඉනිිමගත්තියල දැ නොන නිමගල් ලනි වා මහත්තය එනිමගේ නැගල පිරිත්්චිකය අර බෝද්ධිය පිළල් ලයින් කරනු ඒ වැටින පිලල් නෝන ඉවත් කරනු දවස්තුනක් ඒ මහන්සේ ලතියෙන බෝධී සුද්ද කරන්න ඊළඟ පාර පරීක්ෂණයටයුට ඇගේ එක පිළිගවක්වත් නෑ යම් පන්සල්ලක බෝධීන් වහන්සේ නමකගේ බෝ පිළල් ලැවිල් ලනම් ඒ ගමේ මිනිස්සු ලෙඩුවවෙනක අලක්වන්නුවෑ එබ එකයි මංකේ බෝධයෙන් පේනවා කිය යංගමක පන්සලක සෑයක වල්ලි වලනම් ඒ ගමේ මිනිස්සු පංච දුෂ්චරිතෙන් යුක්තැයි කියලා ඒකාන්තින් කියන්න බොලො. ඇයි පින්වතු නහෙම වෙන්නේ. දැන් උදාරණයක් අපි මං එකත් අවිස්්තර කරන්න මේ ලංකාවම එක්සේ සත්කරපු දුටුගැමනුමහාරජ්ජුරුවෝ ලංකාවම එක්සේ සත් කරන්න කරපු පින තමයි කියනවා කලින් බුද්ධ ශහසනයක බෝධන් වහන්සේගේ වැටුුණ බෝධි ප්‍රාපත්‍ර සීයක් අතින් අයින් කල්ලා. බෝපත්සීයක් අතින් අයින්කරපු පින. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කන්ද කොයිතරං ආස්චරයිද කියනවනම් උන්නහන්සේ සම්බුදුවන මෝතය සෙවන සලසලදදන්න බෝධින්වාහන් සිගෙන් වැටින බූපතා අයින් කරන කෙනාට නිවන් සූ සැලසෙනවා. ඊර පස්සය අපි අන්තුරන්න දරුවේ කිටේ දරුවගේ මෝනෙ ලප ඇවිල්ලා මගින් ඇව්වා ස්වාමීණි ලස්සන කොල්ලෙ ඇැවැ කැතවෙල්ල ලා පෑවිල්ලා. ස්වාමීණී මට් මේ මෝනෙ ලපෑවිල්ලා මංකොතිං ඔයා බෙහිතෙත් කරනවත් ග්‍රීම්වර්ගන ගානවා කෙලකෙවෝ මංක ඒවා කරනගවා ඔයා මේ බෝධි වහන්සිේ සුද්ධ කරන්නකෝ. දවස් හතරක් බෝමලූ සුද්දගනුන් ලපටික නැතිල් ලගේය. ඉති ඒ නිසා බෝධි පූජාව ආනිසංස හරියට කළොත් ලැබෙනවා සමද. ඩැන් කෙනෙක් මරණාසන් වෙලා මාරකවෙලා අමාරු ලෙඩෙක්කින්නවනම් බෝධීන් වහන්සේ පිච්චමල් ලෙද පැන්කල හතකින් බොජ්ජංග පිරිත් කිය කියයා බෝධින් වහන්සේ නාවල ඒ පින ලෙඩාට දුන්නු ලෙදාට මරණයට කැපවුන කෙනෙක් නං ආයු සිවරයි නම් ඒ අපිට වලක්වන්න බෑ මාරකයක් නං ඒ මාරකය පනිනවා. ඒක වෙන්නෙ බෝධින් වහන්සිට උපස්ථාන කිරීම තුළින්. අමනුස්ස ප්‍රශ්න වලින් බැටකකා දෙහිපුහුල් කපකපා නෝල් දාගෙන ඉන්න උදවිය එක දිගට සද්ධහාව බුදුරජාණන් වහන්සේ සේ සලකා බෝධිනාන්සිට උපස්ථාන කළොත් තමන්ඩොත් ඉතාගන්න බෑ තමන් සුවවිල යන හැටි. බෝධි පූජාවක්වත් මනුස්්‍ය කරගන්න තේරෙන්නේෙ නෑ ඒකාරියට මේ වගේ මහා නිධානයන් තියෙනවා ගණ්ඩ කෙනෙනෑ එකට නිධාන පලිද ඒ ගතුම් බෝධින්වාහන්සිල වැඩ ඉන්නවා මේ ගමී ගෙවල් තටතුු දහට හැදනත් මොකටද ගමී පන්සලි බෝධන්වහන්සේ මේ වගේ නම් ගමේ මිනිස්සු යානවහන්නද සීයක ගියත් කොමක් දෙහි ඇතිඵලය ගමී පන්සලතියන මේ වගේ නම් ඒකයි ගමේ මිනිස්සුන්ගේ සද්දහවත් පින්වන්තකමත් පන්ස ලිම්පි එනවාකැ නඒකටයි. දෙන් ගොඩාංකාය මහමවුණාවේ අසපු ලස්සනයි ඕට සල්ලි කොවිද දන්න පිරිරටන් එනවද දන්න ැ කියෙ ඉන්නවන එහමෙනුව මහමවුණේ මනිස්සෙල්ලාම බණකි කිය සද්ධාවන්ද මිනිස්සු හැදවා. ඒ සද්ධාවන්ද මිනිස්සු ඇවිල්ලා බෝධින් වහන්සේ ගැන්න සද්ධාව ඇතිවෙනවටේ මිනිසුන්ට බෝධියයක් නිකාන් තියෙනවා දකිට කැමිතිනෑ. අනිවාරය මනුස්්‍යික් අවත් ස්වාමින්නන් සපි මේක කරමු ස්වාමින්න්නංස එක ලස්සට බ්ලෑන් කරන්න මන්සියලු වියදන් දරන්නම් කියලා මිනිස්සු ඉදිරිපත්වෙනවා. ඊර්වසි දැන් සාමාන්‍ය පන්සලකන්නා ස්ෝභාව කවුරුවාරය ඉදිරිපත් වුණො ඒක අරමහත්තෙක් කරනවලු එයා කරගනී ව කියල පාස් කරනකින් මහම වුුණ වේහමෙනවන්. කෞුද භාරගත්තය හො යන්න. චෛත්‍යයක් හදනවා මිනිස්සයනෝ. ගොඩුල් දෙේනවා වැලි දෙනවා සිමන්දිගෙනත් දානවා ඔක්හොම සෑය හදනවා. ඇයි ලොකුස්වාමින්නන්සේ අපිට ධර්මය කියකයක් පුරුදු කළා තමන්ට පින කරග්ඩ. එතුට ඒ අහිංසක මිනිස්සු මේ දුක්කන්දරාවෙන් දහස් වෙන්ඩ. කර ඩාශ කරනවා බණපදනම් මේ හිතට යන තාත් ඔය ලෝබකම් මසුරුකං තමන් ගැන විතරක් හිතනක අන්නය ගැන කරුණා මෛත්‍රී නැති එක හිතාගන්න බෑ මේ ලෝක සත්වයට හැගිමත් තියෙනවා මෙහෙම දුන්නොත් අපිට නෑ කියලා විපා තමයි ඇත්තටම නැතිවෙනවා. මේ ලෝකසත්ත්වයා බයිඩ තමයි දෙන්න ඇත්ති නැතිවේ ව කියලා. කරුම විපාගේ තමයි ඇත්තටම නැති වෙනවා. ගුදහරණයක් හිතන්ඩ ප්‍රේතලෝකයේ ප්‍රේත සත්වය උපදන්නේ මනුස්ස්‍යල් ලෝකෙන්චුත්ත වෙලා මනුස්සුලෝක ගොඩාක් මසුරුවෙ එච්ච නිසා දුන් නැති නිසා. එනිසා ඔුන්ට කණ්ඩ බොන්්ඩ මොකුත්ම නෑ. ඇයි ලෝභකමෙන් රැස් කළා හැබැයි ඔයා ලහලා නැද්ද පෙරේතයන්ට ලැබෙන්නේ කැයි හොටු සෙම සැරව අසූචි මළමුත්‍රා තමයි පෙරේතයන්ට කෑම්විදියට ලැබෙන්නේ ඇයිඒ කටටාපු කෙලටික තුක් කියල කෙළගැහුවා ලෝබ නැතුව ලෝබනැතුව ඇත්තැරී යමක්ද ඒක කන්හම්බෝනා. මළමුතරා ලෝබනැතු අත්ධැරිය ලෝබ නැතුව අත්හැරේ යම ඒකම ප්‍රේතලෝක කෑමට අම්බෝන. කොහමද යමත්ද සඟවාගත්තේ යමක්ද නොදුන්නේ ඒකම නොලැබී ගියා වස්තල දීලනෑ උපන්දාඉදල පොයි තරන් ඇඳුම් නැදල තියෙනවද. දැම් බලන්න අවංකෝම හොඳ වස්තරයක් මනුෂ්‍යයකුට මංකී වස්ත්‍රකීය මේ වෙනකුට මතමන් දන්දීල තියෙනවද කියලා. පහවාහන් කොච්චර දාලතියෙනවද තමන්ගේ පායට තමන්ග පායට මිනිස්සුන්ට දන්දී ලතියෙනවද සංග අට දන්දී ලතිනොද කිය බලන්ඩ. මාසට උදේ දවල් රෑවසයෙන් වේල් තුනගානේ මාසට වේල් අනුවක් බත් කනවා ඒ අනුවෙන් තවච්චෙනකොට හිත සතුටින් කෑම්වල් කිය අද්දී ලතිනොද කියලා බලන්න අනුත් අයටන් නොදී අනිතය ගැනහිය හිතන්නේෙන් නැතුව තමාගැන විතරක්ම හිතාගෙන වස්තුූ රෙස් කල්ලා ඔය ඇඟම යම් දවස කොයාලට පිළිකාවක් හදල දෙනවා දැන්විදෝපිය කියලා ඔය ඇගම පෙසර් හදල දෙනවා ඔය ඇගම සීනියාමාරුව හදල දෙනවා ඔය ඇගම අටා අනුව රෝග නවානුවක් ව්‍යා දිහදල දෙනවා දෙශය තුනක් අන්තරාවලට බහජන වෙනවා. කාලනාලා පෝල සැහඩවැඩ කරලා වහනවල සතප්වාගෙන ගිහිල්ල ගෙවල්වල සතපපෝල තිබ්බ මේ ඇගම අවසානයේදී වදදින වදදිල්ල. වේදනාවෙන් කෑගහනවා. අතපයි වාරු නැතුව යනවා. බට්ටික හපාගණ්ඩ බැරිකාලයක් එනවා. කටට බටදාලා ජූස්කල්ල බටට දානතත්වයට එෙනවා. මේ ඇගම යම් දවස කපිටවාද දෙනවා ඇබැ ඔය ඇගට සතප්පුවාගණ්ඩ තමයි අපි ලස්සනට ගෙවල් හැදුවයි ඔය ඇගට සැප දෙන්න තමයි අපි හොඳ වාහනගත්තේ ඔය ඇඟට සැප දෙන්න තමයි, ලස්ස නැතුන් ඇන්දී අපි අනිත් අයට දුන්නේේ නෑ අපිට මන්දී අපිට වියදංකරගණ්ඩ සල්ලි මාන්දී කියලා අනිත් අයි ගැන හිතුවේ නැතුන් තමන් ගැන හිතුවේ මේ ඇග යම් දවසකාවසානේ මේ ඇඟ රැකගණ්ඩ උසුමටි හෙලන්ට උස්මටික ගණ්ඩ තටමාත් තටමත් අටමා බැරිම තැන උසුම හලනවා මැරුණා එදාට බෑ මරුවා ජයගන්නවා මිනිසා පැරදියම් ඒ අන්න එදාටේ ලෝකිට කුමක්ද රැගෙන යන්නේ ඔයාලා මෙන්න මේ කාරණාව හිතුව ඇද ඒතමයි මරණය කියන්නේ තවත් උපතක දොරටුව අපි ඊළඟ ජීවිතය උපදිනය එකයි මේ ජීවිතය යතර එකම එක චූටි සිවියක්තියනු ඒතම මරය මැරිච්ච ගමන් ඊලඟ උපත. ඉදුොර සිතෙන් හය වචනය මොනුවද අපි කල්ලේ ඒ කරුමාන රූප තීරෙනවා මෙයා නිරේ දෙයන්නේ නිරේවල් තියනව එකසි තිස්සායා තුට එයාල කරන පෞකංවල ස්ටේ පනුව අපායවල් එකසි තිස්සා යත්දය පලවිනි අපාය සංජීව ඒ අපායි ආයුස මනු සෞුරුදු පණහක් ජාතුම් මහාරාජික කදවසයි එ දවස් තිහා මාසේ මාස දොල්හක් අවුරුද්දයි අවුරුදු පන්සියක් චාතුම් මහරාජික එකන මනුස්්‍ය අවුරුදු අනුලක්ෂයක් චාතුම් මහරාජිකයේ ආයුස. අපායිවල්ල අඩු මාවිසතිෙන් අපා ආස ඒ අපායි එක දවස මිනිස් අවුරුදු ලක්ෂ අනුවයි. ඒ අපායි එක දවසක් මිනිස් අවුරුදු ලක්ෂානුවයි. එවැනි තිහාක් මාසය මාස දොල්හා කවුරුද්දයි. එවැනි අවුරුදු පන්සීය සංජීවකෙන අපායු. කාල සූත්‍රකෙන අපාය එ එක දවසක ආයුස මනුසෞුරුද්දු තුන්කෝටි හැට ලක්සේ අනිත් අපාවල් ගැෙන කවර කතාල. මිනිස්සු කියනවා අපා යන්ටත් කවුරුහරි ඉන්ඩි පෑෑබං. බල්ල දිවිය ලෝකෙ පලියල්ලා අපි යන්න අගෙහි කට තිබ්බ පල්ලියයට කිව්වට නිරේ ගිනි දැල්වලින් තමා වෙලාගන්නකොට ඔය කටවල්හි පිලයනවා කරකයාගඩ දෙයන්නේ ලෙඩඇදේ කෑගානෝ දනුවෝ බිච්චෙන වෝ කියලා එදාට කවුරුවත් නෑ මැවි මැවී පෙනේ යනිත් අයට කරපුයවා දැන්දෙම්ම තමන්ගේ ජීවිතය වෙනස් කරගත යුතුයි උපස්ථාන කළ යුතු යුතුම් බූධින්වාන්සෙල්ලාට. ගුඩා මහන්සේෙන්න්න ඇත්තනම පිංවතුන ඔයාල මෑනුනා කියන්නක යම්දවසක. ඔය මළගෙදර මිනිසු කතාාව පවත්වන ගොඩ හොඳවාහන එක ගියා හොඳ ගයක්ත් තිබ්බා කියලද කියන්නේ කරපු පිනද්ද හමත්ද. මලර්ගෙදරක මනුස්සෙ කැවිල්ලා මේ මයික්වලින් පච කියන්න ඇතුව. විනාඩි පහක් ඇත්ත ගුණයක් කියන මනුස්සෙක්කුළමැරෙන්ට. ොමහර මළගෙවල්ල තටමනවා මළගෙවල්ලුල කතාවක් කරන්න ඇයි මතක් වෙන්න ඒ අකරපු ගුණය ඉතින් ඒ නිසා තමන් ඉන්න කාලෙ නිතර බුදුන් ඇදගෙන හිටියන මං කියන් උෂ්‍යාකරපු දහංකාරණාව තමයි සාරිපුද්ධ මහරහතන් වන්සේ බුදුරජාණන් වහන්සේ අඟට ගිහිල්ලා වැඩම කරල්ලා හනවා ස්වාමීණී භාග්්‍ය තුන්හන්ස මම කල්පනා කලා මේ අකුසල් තියෙනවන හිතේ එකන් රාග දේශමෝ ඉරිසියා ක්‍රෝධ මාන්න එකටික කිරීම ඔය තමන් ගැන පමණක් හිතන එක තමන් සුපිරිී අනිත් අයි වැරදි අනිත් අයක ඇදකුද විතරක්පේන අපේ හිතේ ජරාවිදිහිට ඇත්වෙන අකුසල් මේවනි පෞකන් කියන්නේ සාරිපපුත මහරහතන් වහන්සේ වදාල මේ අකුසල් දුරු නොවෙන්ඩ කුසල් උපදී නැතිවෙන්ඩ ඒතුවම කද්ද කියලා. ඔන්න යංකිසිගෙනකුට පේනවා තමන්ගේ හිතේ වැරදි දේවල් අකුසල් තියෙනවා පෞකන් තියනවා. හැබැයි එයාට ඕන මේ පෞකන් නැති කරගඩ සාරිපපුත්ත මරත්ත වන්ස කල්පනා කලා බාහිර දේකට වැඳවැද. බාහිර දේකට ගරු කර කර බාහිරදේකට සත්කාර කර කර හිටියුත් තමන්ගේ තියෙන පෞකා නැතිවෙන ක්‍රමයක් තියෙනවාද. චරිපුත්තු මාරත්තන් වහන්සේ දැක්කා තියෙනවා. ඒ තමයි යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් සත්කාර කරනවා නම් එයාගේ අකුසල් ප්‍රහණ වෙනවා කුසල් උපදිනවා. ධරුමට ගරු කරනවනන් සත්කාර කරනවනං අකුසල් ප්‍රහණ වෙනවා කුසල් උපදිනවා. ඊළඟට සංගයාට ගරු කරනවානං සත්කාර කරනවනං අකුසල් ප්‍රහණ වෙනවා කුසල් උපදිනවා. සීලයට ගරු කරනුවනම් සත්කාර කරනවානන් අකුසල් ප්‍රාණය වනන් කුසල් උපදිනවා සමාදයට ගරු කරනවනන් සත්කාර කරනවා නං. අකුසල් ප්‍රහණයනවා කුසල් උපදිනවා. අප්‍රමාදයට ගරු කරනවනං සත්කාර කරනන් අකුසල් ප්‍රාණයන අකුසල් උපදිනවා. දහම් පෙල්ලිසාන්දරයට ගරු කරනවනන් සත්කාර කරනවාන අකුසල් ප්‍රහණයනවා අකුසල් උපදිනවා. කෙන අපේ හිතේතියෙන පෞකන් නැතිකර ගන්්ඩ කරන්න ඕන දේවශයක. රිබුත්තු මාරත්ත නන්සිේ බුදුරජාන් සිදරී කිය හිටිය ස්වාමීනී භාග්‍යතුන් වන්ස හැබැයි යංකිසිගෙන බුදුරජාණන් වහන්සේට ගරු කරන්න නෑ කියන්නේ. සත්කාර කරන්න නෑ කියන්නේ සම්මාන කරන්න නෑ කියන්නේ. බුදුරජාන් වහන්සිට යටහත් පහත් නෑ කියන්නේ එයා ධරමීට ගරු කරනවා සත්කාර කරනවා කෙන සිද්ධවෙ නෑ. බුදුරජාන් වන්සට ගරු කරන්න නෑ කියන්නේ ධර්මට ගරු කරන්න නෑ කියන්නේ. සංඝයාට ගරු කරනවා සත්කාර කරනවා කියන එක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වන් සිට ගරු කරන්නේෑ ධර්මීට ගරු කරන්නේ සංගරයත්නයට ගරු කරන්න නෑ කියන්නේ. ඔහු පන්සිල් රකිනවා කියන සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා තමයි පන්සිල් දෙන්ට කලින්. බුද්ධන් සරණං ගච්ඡාමී දම්මන්සරණං ගච්ඡාමි, සංගන්සරණං ගච්ඡාමී කෙල තෙරුවන් සරණය යන්නේ. හරියට තෙරුවන් සරණයේ පිහිටියානං පන්සිල්රකිණිකයට අමාරුවක් වෙන්නේ. ඇයි තෙරුවන් සරණ ගිය කෙනාට සිල්රකිනවා කෙනෙක සිද්ධ වෙනවා. ඊර්වස්සේ ඉදින් එතනින් යා ඕන්නෑන. ඒරුවන්සරණ ගියෙන් බුදුරජාන් වහන්සට ගරු කරන්නේ ධර්මයට ගරු කරන්නේ තංගරත්නයට ගරු කරන්නේ සීලයට ගරු කරන්න කෙනෙක් කෙන සමාධයට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ ඉඩ සාරිපුත මර්හතානංස මේ ක්‍රමෙන් කාරණ දේශනා කරලා දුරජාන් සිදරීග කියාහිටන ස්වාමීනයේ භාග්‍යතුන් වහන්ස යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවානම් සත්කාර කරනවානං යටහත් පහදද ඔහු දර්මයට ගරු කරනවා කෙනෙක සිද්ධ වෙනවා දර්මේයට ගරු කරනවා නං බුදුරජාණන්සට ගරු කරනවානම් සංගයාට ගරු කරනවා කෙනෙක සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට ධර්මිත සංඝයාට ගරු කරනවානම් සීලේට ගරු කරනවා කෙනෙක සිද්දධුවෙනවා. පිංවතුන තම තමන්දිහා බලන්ර තමන්ට පන්සිල් රැකගන්ට අමාරුුණම් සිල් රැකගන්න් අමාරුණා ඒ කාන්තෙම මෙහේතුව තුුණුරුවන්ට ගෞරුුවනෑ. පිංවතුනේ සංසාරයේ සතරාපායි වැටිවැටි අපියන්නේ. මවු් පියා නොවිච්ච කෙනෙ සංසාරනෑ එච්චර දීර්ගයි සංසාරේ. දරුව නොවිච්චයිනෑ සංසාරෙන්. ඌර වෙලා බෙල්ල කැපිලතිනවා අපේ සංසාරි ගලාගේ ලේදහර සතර මහසාගරේ ජලීර වැඩි. මොහුදේ වතුරට වැඩිය වැඩී අපි ඌරවෙලා අපේ බෙල්ල කපදදිින් ගිය ලේටික එකෘතු කොලොත්. කොච්චරණන් තිරිසාන්නු වෙලා හොම්බෙෙන් ඔලවුලා කකා ඉන්දැදිස සංසාරේ. හරක් වෙලා ඉපෙදිලා බෙල්ලැපිලා ගලාගේ ලේටික සතරමාසාගරී ජලීට වැඩී කොයි තරන් වල් උලාකක්කායින් ැතිද සංසාරේ. ගොම ගොඩේ බුදියගෙන මඩේ ලැගල කුකුලං වෙලා බෙල්ල කැපිල ගලාගේ ලේදහර එකුතු කොළොත් සතරමහසාගරී ජලීට වැඩී කියේවා. කොයි දරන්නන් ඉන්ට ඇතිද තිරිසංලෝකවල. කරාජ දඬුවමට අපි උලතියලා රජවරු අපිියෝ වැරදිවලදි උලතියලා ඒ ඌල්ටික ගණන් කරන්න කෙනෙක් නෑමේ ලෝකේ. සල්ලාලෝ වෙලා අහළ පාල ගෙවල්වලට පැනලා අහු වෙලා බෙල්ල කපලවා ඒ ගලාගේ ලේදහර සතරමාසාගරී ජලට වැඩි කොයි තරන් සල්ලාලකංකර කර අහුවෙලා තියෙනවාද ඕම සංසාරය කෆි මේේ යන්නේ මෙහිම සංසාරක අද්දී මරිච්ච ගමන් එකසිය තිස්සායක් අපායවල්ලොල දොරටු එකසිය තිස්සායක් හැරිල්ලතියෙනවා මැරිච්ච ගමක් මැදිලයන්ඩෙතෙන්න්න. තිරිසාන් ජීවිත සිය දහස් ගාන ප්‍රේත ජීවිත සිය දහස් ගාන ඔයා අතරින්කානකැස්්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ තමයි මනුස්්‍යෙක් වෙලා කෙනෙ කුපදන්න. මහපොලේ නියසිලට පස්පිඩක්ගත්ොත්. ියපොත්තේ තියෙන පස්්ටිකාඩුවයි මහපොලො කුයි තරන්ද ඒ තතාගේ තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙන මිනිස්සු අතරි මේලෝක ආය මනුස්සෙක් වෙන්නේ නියපොත්තට ගත්ත පස්පිඩක් වගේ කියලා එතුටු ගමකින් ගීදනයිද වේරේන. අපිට යන්තන් හිතන්න පුළුව ෝමලු අතු පතුගාගෙන ෑමලු අතු පතුගාගෙන පින්දහන් කරගෙන ඉන්නවන අනේ මේ‍යාවත් ඇයි දෝ කියල හිතන්න පොලො. ඇයි පින්ගොන දැන්කොල්ලො කුරුට්ටන්ගේ ඇතේ පෝර්න්න එක තියෙනවා. එක සියලු දහජරාවතියනවා. ස්වභාවිකෝ මනුෂ්‍ය රාගදේශ මොහෝ අධිකයි. ඒකට මො ලොල් වෙලා රාගයෙන් දේශය මෝහෙෙන් ඇවිසි ඇවිසියන්නේ. අම්ම කතා කරන්නේෙක රුස්සන්නෑ තාත්තා කතා කරනෙ රුස්සන්න. කණ්ඩ බොන්්ට දොවුන්ට මතකනෑ. ඉතින් මේවාග ලෝකයක් කාලයක් යැට පින්ඳහන් කුසල් දහන් විශ්වාස කරයිද. ඉති ඔවුන්ට එලියට බහින්ට වෙලාවක් නැති නිසා සෑමලු බූමලු එහෙම. ඉතුර කෞරෝක ගැන කිවතේ මේ ඇයිති හාන්දුරුව වලඳලා නිකාන්න ඉන්නේ ඉති ආහාදුර අතුග ගණ්ඩි පැගනවා. අදති හාන්දුරුව කලො තාන්දුරන්නට. තගලු තමන්ඩ හැම වෙලා මේ මනුස්සෙකුටු දව්ගක් කලොත් එේම තමන්ට කරගත්තා කෙ හිතන්වික. කෙලෙි ගුණයක් බලාපොරොත්තුවට පයි කෙලි ගුණේ තියෙන් ඕන යාට මසක්ක තමන්ට නෙවී තමන්ට තියන්නේෙ දීම විතරයි. කෙලිගුණ එයාලගේ. එනිසා මේ ස්වාවිනාසක පිනත් මහත්පලයි මානිසංසයි තමන් සංඝයා වන්සේ නමක් විදියට ද මේ වා අනන්සල ලෙඩ ගානීන්නේ අපිේ ආවිෂ කොච්චරද කියළ කියන්න බෑ ඔය නහරයක් කිරිවිච්ි ගමන් උතුමටික ගිය අපි හිතායින්නේ දැන් තාරුණායි මෙහෙමයි කියලන්නේ අපි ආවිස හෙටනම් ඉවර වෙන්නේ අද අපේ අවසාන දවසනේද චූටි දරුවෙක් මැරෙන්නේ අවුරුදු තුනෙන්න්න ඒ දරුවගේ දැන් වය සෞුරුද් දෙක හමාරණ ඒ දරුවගේ අවසන් සමය නේද ගත වෙන්නේ මැරෙන්නේ අවුරුදු දහයන්නා එයා එයාට වයිස දැන් නවයින යා අවසන් සමී නේද ගත කරන්න හිටනං අපි මැරෙන්නේ අද අපේ අවසන් සමයයි අද මේ අවසාන කාතය. අපි හිතාගෙන ඉන්නේ වැඩිමල් පිරිවිලට මැරීගියල අම්ම ලකිීනවා අ අපි මැරරිකුට වතුර දක්වදෙන්නේ උන් ඉන්නන්නේ උඹලන කිය. හිතාන්නේය අම්මල කලින් මැරෙනෝ දරුවු පස්ස මැරෙනවා අම්මල තාතල්ලගේ ඇස්පනාපිට දරුවන්ගේ මිනිී කොච්චර දකිනවාද බාල සෞෝදරයෝන්ගේ මලකුණු වැඩිමල් සහෝදරය කොච්චර දකිනවාද. අපේ ජීවිතය අනිත්‍රයයි. මාරයා ගහකින් වැටුන ගෙඩි කූඩට එකතු කරනවා වගේ මාරයා වේගිම් මේ මළමිනි එකුතු කරනවා. නොමැරෙන කෙනෙක් නෑ ඒ මාරයත් මැරිලයනවා. මැරෙනයිගේ නඩු තීන්දුගන්න යමරජ්ජුරුවත් නැරිලයනවා. දෙවියම් බමුන්ද මැරිලයනවා. මේ ලෝකයේ අවබෝධ කරපු තතාග තරහත් සම්මා සම්බුදුරජාන් වන්සේල්ලා පිරිනුවම් පෑවා රහතන් වන්සෙල්ලා පිරිනුවම් පෑවා සිටු ැතිවරු මිනි පිරිනවාම් පෑවා. මේ කලුරිය කලා. මීට අවුරුදු සීයට කලින් මේ ගමේ හිටපු හිටපු අයගෙන් දැන් එක්කෙනෙක්වති ඉන්නවාද. අවුරුදු සීයකට කලින් හිටපු එක්කෙනෙක් වන්නේ. දැන් ඉන්න අය තව අවරුදු සය මේ ඉන්න එක්කනෙක්වති දීද නෑ? දැන් ලෝකයේ මිනිස්සු ඉන්නවා කෝටිහස්්‍යය පණහා නැත කෝටිහස්ිය කෝටිහස්ය මිනිසු තව අවුරුදු සීයකින් කෝටිහස්සියයක් මිනිස්සු නෑ මේ ඔක්කෝම පුරාජේරු මේ අවුරුදු සීයක් ඇතුළතනේ සියල්ල අත හැරයා යුතුයි. යමක් මම මගේ කිය අල්ල ගත්තද තමන්ගේ කියලා එකතු කරගතද ඒව දාල යනවා යමත් දුන්න අදත්තැරයාද ඒව තම ඇරං යන්න තියෙන හොඳට කල්පනා කරන්න ඔයාල යමක් අතිං ඇල්ලුවොත් ඒක දාල යන්න වෙනවා දුන්නොත් තැරංයන්න වෙනවා කටිං වුනත් ඒහමයි කටින් වචනයක් ගියොත් ඇරංයන්න වෙනවා ගෑනු කෙනෙ ස්වාමිය අත්ක රණ්ඩුවන ඒ මිනි ම පද දෙන යක් සේ ගෑනු කෙනට හොන්දටම තරහාවා ඇවිල්ල චෛත්‍යය වැඳල බෝධයත් වැඳල ගධන්න ගාතත් කියල මංකරපු පිම්බලෙන් උපනෝපන් ජීවිතේ මේකට සහ ගහනවා මගේ ඇස්වලිම බලන්න රෝට තරාට ගෙව්වා මේ අද මම එනකොටත් මේ මනුසක් මේ කෝපයක් ඇවිල්ල දු්ගැන විල්ලක් කියනෝ මට හුුණ ඔවුන්ගේ හත්මතු පරම්පරාව ප්‍රති ගනවාක මිනිස්සුන්ටම ග වෙනවා ඔන්න දැ ඔ රා්ඩු සරුවල් මතේ මේ මිනිස්සු මැරුුණක් කියන්නක පස්ස කාලක අ ගෑනු කෙන මනුස්සුල්ලෝග පැදිලා තරුුණ දක් කසා දෙයක් බැන්දා අර කෙල්ලෙ කුසට දරුව එකක්කාවා අංග විකල වෙල්ලා දරුව දිවේලියට දාගෙන මෙහි වගේ මස්ගුලියක් වගේ දරුව කම්බෝන මස්ගුලියක් වගේ දරුවෙක් කම්බෝන දැන් දරුව නාවනවා පෝර්ණවා හීනෙන් කෙනෙක් කැවිල්ල කියනවා දැන් ඔයාන්ට පේනවාද දැම් බලන්ඩ ඔය ඔයාගේ කලින් ස්වාමයා ධාතු සෑයක් ලඟ පැතුවා සහගානවා බලන්න ඕන කියලා දැම් බලාපා දැක්කද තමන් ඩාපුටි අපි රාන්්ඩු සරුවල් වෙලා ගෙවල් වල කියන තෝඉපා තෝනන් එපා වෙන එක කනවා ඊටහ පං කවදාවත් එපා පිහතුනේ චෛත්‍ය මළුවල බෝ මලුවල සංසාර දුකෙන් නිදහස් වීම පතනවා මිසාක්කා. කෙලෙස් සහිත සසරට දේවල් නම් පතන්ඩ නං එපා. ඊර්වස්තව විශේසින් කියන්න ඕන දෙඇත්තම මේ චෛත්‍ය බෝධිවල පොටෝ ගහන්න එපා. ඇත්තරුම ජීවමානු බුදුරජාණ වන්සේ මෙතන බහල වඋුණානං අතීතියෙන එකත් බිමට අත්ත ඇරල්ලා. දැත නල්ලිතියල වඳිනවාද නැද්ද සර්්ධවන්දය. ඉනම් සෑය බෝධී අපිට බුදු කෙනෙක් විදියට හලකන්න බෑ හිත දෙේ නෑ යගේ සද්දාව නෑ එනි සයා නිකං බොටගානු ඇත්තරම චෛත්‍යය බෝධීන් වහන්සේ බුදු කෙනෙක් නං තරුණ කොල්ලො කෙල්ලු ගිහිල්ල පෙෙන්හම්බ දොඩාවිද බෝධීයට සෑමල්ලුවයි. සෑමල්ුවේ පෙම්හබ දොඩනොවා කියන්නේ නොපනත්කං කියනවා කියන්නේ බෝහමල්ුවේ ඔවුන් නොදැන්න තුනුරුවන්ට කරන අගෞුරුයා. සෑමල්වේ බෝමල්ුවේ සංඝයා ගෙන ගෞරුවෙන්ෙන් ඕන සංගයා ළඟ ඉස්සර මිනිස් සූ සංගයාර බොහොම යටහත් පහත්තු කතා කල්ලා ඒ යුගගේ අවසංවීගිය ඇයි මේ තුනුරුවන්ට ගරු කරන්නේ සත්කාර කරන්න ඒ නිසාවෙවෙන්නේ පන්සිිල් පදවාහාවත් රැකගන්න බෑ. හිතට අකුසල් දුරු කරන්න බෑ කුසල් උපදවන්න බෑ. තර්හා ගවදත් බඩු මුට්ටුවක් පොලේ ගහන්න ඕෝන. රාගයක් කවුත්් දෙකතන ඒ රාගෙන් එයාට කරගත් යුතුදේ කරගන්න ඕෝන. ඒ පාලනය කරගන්න බෑ. එන්න හිතට ඉස්සර මිනිස්සුන්ටත් රාගදේශමෝ උත්සන්න වෙලාවා ඇබැයි අයි පාලනය කළා. දැම් මිනිස්සුන්ට පාලනය කරගන්න බෑහේතුව බුදුරජාණන් වහන්සට ගරු කරන්නේ සත්කාර කරන්න. හිතට අවංකෝ ොම් බලන්ඩ මගේ කෙල්ලිස් වැඩීද කියල. ඒ කාන්තෙන් ඔබට ඔයි කෙලිස් වැඩී. ඔබගේ හිතට රාගදේශමෝ ඇවිසි ඇවිසයන්නේ. ඔබේ නපුරුකං ඇවිසි ඇවිසි එන්නේ ඉරිසියාකං ක්‍රෝධකං ලෝභකං ඇවිසි ඇවිසියන්නේ බුදුරජාන් වන්සිට ගරු කරනවා මදී දරුමයට ගරු කරනවා මදී අනි උප නෝපන් ජීවිතයකවත් අකුසලෙන් මා පෙළෙන්ඩපා මගේ හිදී යහපත් සිතිවිලි ඇතිේවා කියලා මේ ගොඩනගෙන බෝධීන් වහන්සේට සේවාවත් පිල්වෙත් කරන්න සල්ලි තියෙනයි ආධාර කරන්න නැට්ටන් සීමන්ති ගෙනත් දෙට වැලිගෙනත් දෙන්න සමහරයිට හිතන ඔය සල්ලි දුන්නට පසේ ආන්දුරුවෝ ඇරං යනවත් දන්නෑ කියලා ඉච්චරම සැකයින්නම් ගෙනල්ල වැලිගෙනත් දහන්න. ඇ වැලි උස්සකරන යන්න්නද ගඩෝල්ටිකක් ගෙනල්ල දහන්න සේ වැඩ කරන කෙනට එදා පඩිය තමන් ගඇතින්ද එන්න ඔච්චරම සැකයිනම් අර තමන්ගේ ලෝබකමට නමක් දාගත්යකන්නු එකලේමසක්කමේ දෙන්ඩ පුළුවන්ගමකට නවේයෝය. බැරිම කෙනෙ කැවිල්ලා වැලිටිකක් අදනෝ ශ්‍රමධානයක් කරනවා අන ඒහමත් බැරිනම් වැඩ කරනයට තේ වතුරුට ගත්දේ නවා. කෑමවේ ලද්දේනෝ. කීපදනි කතර පස්දන එකතුකර ඇවිල්ලවාවත් පිළිවෙේක් කරනවා තමන්ට නේදමි සංසාරටයේ පින. දුක්හන්දරාව ගිනියන් සේකරන්ඩ ඒකන්නේ දුපකාර වෙන්නේ ඉතින්මං කියන්ඩ උත්සාහ කළේ තුනුරුවන්ට තමන්ගේ ඇතින් අගෞුරයක් වැරැද්දක් කුණොත්තේ මේ ඒ භයානක පාපය මේ වෙනකුටම දැන නොදැන කොයිතරං අපිී අතින් තෙරුවන්ට වැරදිවෙල්ලා ඇතිද ඒ නිසා අද මුලාග මේ පුළුවන් විදියට පැහැදිලි කල්ල දෙන්න පවගෙනක පුළුවන් විදිට පැහැදිලි කරල දුන්න. අපි ඔක්කුම මැරෙනවා කියලා කියල දුන්න මැරිලා ඉපදනවා කියල කියල දුන්න. එතකුට දැන් අපි හොරරහසේ එලිපිට එිිට හොරරහසේ අපි පව් කරනවා. ඒ ඕන එකක් හඟවාගෙන ඉන්න පුළුවන්. අපි කරන ඕනු පාපයක් හංගගෙන ඉන්න පුළුවන්. හැබැයි විපාකයක් අවුත් හඟගන්න බෑ. ඇස් අන්ද වෙන කර්මයක් කළොත් හංගගනන්න බළුවන් ඇබැ ආ ඉපදනකුට අන්ද වෙලා ඉප දෙෙනවා ඒක කොමද වහන්නේ කටෙන් බොරු කිය කියා හිටියොත් එක ගොත ගැහෙන හෝ ගොළුවෙන හෝ කට ගඳගහනෝ ජීවිතයක එනවා තොට කතා කරනුට ලෝකෙට උපදර්සනක නොවන් වච නෙංවැරදි කරලාක සංසාරය කරුම විපාකට අනුවයි ඇහැහැ දෙන්නේ කනහැ දෙන්නේ නාසේ හැදෙන්නේ දිවහැ දෙන්නේ කායහැදන්නේ මනුසහ දෙෙන්නේ. එකක්කම මනුස්සලෝකකි අපිියුස්මිටිකං විදිහට, මහත කෙට්ටු විදිහට, එකඒ කොන්්ඩ තියෙන විදිහයට එකඒක ඇස්තියන විදිට, එක එක කටහඬ විදිහයට. එක එක ඉරියව් විදියට කෙසේද මේ උපදයන්නේ. තම තමන්කරපු කර්මයයි. ඔබගේ ඇසේ ඔබගේ කනේ ඔබගේ නාසේ දන්නා කෙන දන්නවා. ඔබ සංසාර කරපුදේ කොටලතියෙනවා ලෝකට ප්‍රදර්ශනය කරනවා දැන් ඔබ රහසේ පව් කලත් රහසේ පින් කළත් ඒක විපාක ඉදිරයේ සඟවන්න බෑ එනිසා දැනහෝ නොදැනහෝ තුනරුවන්ට වරදක්ලතිෙනන සමාවගන්ඩ සමාවඇරං අලුත් කෙනෙක් වන්න ලුත් තිනෙක් විදිහට තුනුරුවන්සාරණය පිහිටල්ල පංචසීලේ රැකගැන මේ විදිට වේහිර විහාර කර්මාන්ත කරලා පින්කරගන්න මටනං කවරවාරි කෙනෙ චෛත්‍යයක් හැදවා කිය ලාරංචුුණ මටහිතෙනවා එයා එයාගේ නිවන හදාගත්තා කවුරුවාරි බෝධි ප්‍රාකාරයක් හැදවා කෙල්ල කිවොත් මටහිතනවා එයා එයාගේ නිවාන හදාගත්තා කවරරි විහාරයක් හැදවාගේ ලාරංචුණු මටිතෙනු එයා එයාගේ නිවන හදාගත්තා ඔයාල ඔයාලගේ නිවන හදාගන්න මේ දුග්ගන්දර නිවල් සංසාරදුකින් නිදහස් වෙන මාවතාදාගන්න මේ පාරම ගම්බීර දැරමේ අවබෝධ කරගණඩ පුළුවන් ජීවිතයක් හදාගන්න මං ඒකයි කිවේ ිච සමපාදය පංචු පාදනස්කන් ආයත නිස්කන්ද වසයි ගැම්ඹුරු ධරමයක් ඔබට විස්තර කළ මිනිස්සු තමන්ගේ ජීවිතය අඩුපාඩු තියාගෙන තමන්ගේ භාජනය සිදුරු හදා කරන නගෙන්නේ අමුරතය වක්කලත් එක යනවා. හිතේ පිහිටන්නෑ. සමරයි ගුණදරුවු මන්දී භාජනය පංචි එ සයික චට්ට යිරන්දී ගොඩක්දේවල්රන්දෙන්න. හ මේ දහරමයට සුදුසු කෙනෙක්ක එන්න. ඒ නිසා ඔයඇත් අට අනුකාම්පාවේ මේ මොහොතේ බනත් අහලා හිත යම් තැනකට පැමිණිය වෙලාවේ. හිතට ඒකගෝම මම දැන් තෙරුවන් කමා කරවන්නං ඔයාලා. සමහරලවට දැන් අවංකෝම ඔයලා තෙරුවන් කමා කර ගත්තොත්. යං කෙනෙගි ජීවිතේ අවසාන මොතේ ගිනි දැල්ලක් විදියට එඩ තිබ්බ වැරද්දක් දැන් සමාවෙලා ඒ ගිනිිනෙ වෙනවා කොයි තරම් හොදද එනිසා මුළු හදවතිම් දැන් ඇස්දික පියගන්න ඩැන්උදේ බෝධින් වහන්සේගේ ප්‍රාකාරයට මුල්ගල්ත එබ්බා වළ කවුරුත් බෝධීන් වහන්සිේ දුටවා නිල්ුවම් පත් සලසලා බෝධීන් වහන්සේ වැඩසිටිනවා පේනවා දන්වහන්සීඉදිරිය බදැන් වැද ගෙන සිටිනවා මෙතිෙක්කාලයක් වුුණ අඩු පාඩුවලට බුදුරජාණන් වහන්සේ දිරී සමාවගන්නවා වගේ එැමී විදිරිටතෙරුවන්කාමා කරගන්නමු මංකීවට පසු කියන්න අනන්ත සස්සර පටන් මිමෝහෝතෙ දක්වා ඊභාගිවතු අරහත්නු සම්මා සම්බුදුරජානං වහන්සීලාටෙදේ පසීබුදුරජානං වහන්සේලාද උතුන්ශ්‍රී සද්ධර්මයටද සම්මා සම්බුදුවරුන්ගේ අග්‍රශ්‍රාවකයන් වහන්සීලාද මහාශ්‍රාවකයන් වහන්සීලාටද අස්ටාර්ියපුග්ගල සංගරත්නයටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සීලාටද සත්පුරුස කලන මිතුරන්ටද මවුපිය වැඩිහිති ගුරුවරුන්ටද ධාතුචෛතය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද ප්‍රතිමා වහන්සේලාටද මාගි සිතකය වචන යනති දුරින්. දෙනුවත්ව හෝ නොදනුවත්වහෝ යංවරදන් සිදු වී ඇත්නං ඊ වර දෙට බුද්ධෙරන්නයින් මට සමාාවලෙබීවා දරුමරන්නයින් මට සමාවලබීවා සංගරදනෙයින් මට සමාවලබීවා දෙවනුවද සමාවලබීවා හංවෙනුවද සමාවලබීවා සාදුුසාදුු දිවිීතිබෙනතුරු නිවන් දකිනතුරුන් මම බුදුරජානං වහන්සේ සරණයමි දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මම ශ්‍රී සද්ධරමය සරණයමි දිවිතිබෙනතුරු නිවන්දකිනාතුරු මම ආයමා සංගරන්නය සරණයමි දෙවනුවද මම තුනුරුුවංසරණ යමි තුංවෙනුවද මම තුනුරු අංසරණ යමි මිවුතුන් තිසරණය මාගි ජීවිතයට එකම පිළිසරනවිවා එකම රැකවරණයවිවා එකම ආලෝකය වීවා මාග ජීවිතය උතුන්තිසරණයට බාරයි බාරයි बारय